පාසල් දරුවන් තුළ විනය ඇතිකිරීම සඳහා දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අතර අද පාර්ලිමේන්තුව මන්දතන් අතින් පයින් ගහන එක නිසා ඒ කට්ටිය කොහොමද පස්සට තමන් ක්‍රියා කරන්න කියන එක පිළිබඳ අපි මේ ලෝකේ දියුණු වෙනකොට කොයි ආකාරයටද ප්‍රශ්න අතින් පයින් විසඳගන්නේ නැතුව සාකච්ඡා කරලා අවවාද කරලා විසඳගන්න කියන එක පිළිබඳව මම හිතන්නේ අපි මීට වඩා හොයලා බලන්න ඕන. හර්ෂද සිල්වා මහත්මයාගේ අදහස් එක්ක මම විරුද්ධ මතවාදයක් දරනවා නෙමෙයි. පොඩි පහර දීමක් වෙන්න ඕනේ. හැබැයි මේ ඩෙස්බන්ක් වලින් ගහන එක මේ එහෙම නැත්නම් මේ අතින් පයින් ගහන එක කනපැලෙන ගහන එක නෙමෙයි මම කියන්නේ. මේ රටේ ප්‍රතිපත්තියක් තියෙනවනේ ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමා. ඒ ප්‍රතිපත්තිය තමයි ආරක්ෂක ප්‍රතිපත්තියේ දඬුවම් දෙන්න කෝපරල් පනිෂ්මන්ට් කරන්න බෑ. මේක තමයි ප්‍රශ්නේ. දැන් ඔබතුමා මගේ කතාව සම්පූර්ණයෙන් අහන් ඉඳලා ඔබතුමා දැන් මේ ප්‍රබලතාවු කෑල්ලක් කියව ගමන් මේ කියන්නේ. මගේ සම්පූර්ණ කතාව අහන් ඉන්නකො. දැන් අද වෙලා තියෙන්නේ මේ ළමා ආරක්ෂක නීති රීති පාවිච්චි කරමින් දරුවෙක්ට සැබෑ වැරද්දක් වෙනුවෙන් දඬුවම් කරනවා. දැන් කොණ්ඩ වවාගෙන එනවා. ඇත්ත කතාව. කොණ්ඩ කපපු ගමන් යනවා පොලිසිය. ප්‍රමිතියක් සහිත සයිස් එකක් කියපු වේවැලක් දුන්නා නම් ওই ප්‍රශ්නේ වල අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම ටෙන්ඩර් කරලා මිල දීගෙන දුන්නා නම් වැඩේ ඉවරයි. එතුමා කියන්නේ මේ නීතිය කඩන්න කියලා. අපේ රටේ නීතියක් තියෙනවා. ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ නීතිය පිළිපදින්න පුළුවන් වෙන්න ඕනේ. ඔය චන්ද්‍රිකා කුමාරතුංග නෝනාක් කාලේ ගෙනාපු නීතිය. ඒ නීතිය යම් නීතියක් පවත්වාගෙන ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට ඒ නීති හරහා පාසල් පද්ධතිය වැටලා තියෙනවා නම් නීතිය සංශෝධනය කරන්න කියලා. සංශෝධනය කරන්න.